ද දරුණන්නේ ුසස් පෙල ජයයිපදදිී තාක්ෂණ වේද විශේ ොස් න ේනී පස්සනය එකගේ දරුණේ බත්ති අප පිතාගරගන්නේ කතාරම පස්සන ඒක පලවිනි කොටස පස්සනගේ පලවෙනි කොටස දරුණේ අපි කතා කරන්න එකෙත් ජලී ෞතික පරාමිතිී නොබත්ක කතා කල්ල අවස දරුණේ පේ මේකොට සෙම්බල පොත් වන දල පල පත් පදලය එකක මේ ජලී රසාහයනික පාමිතින් සම්බන්ධයෙන් කතා කරන දරුණේ හොඳයි බලම් දරුණන්නේ දැක් ජලී රසායනි පාමිතයෙන් ගත්තාහ දරුණේ විශේෂයෙන්ම ප්‍රධාන රසායිනික පරාමිතියක් විදිට අපි PHචචගේ හඳු අදරුවුණේ. PHචචගේ. ඉතාමත්ම වැදගත් සාධකයක් පරාමිතියක් විදිට රසායිනික පරාමිතියක් විදිර දරුවුණේ කෙමිකල් පරාමිටික් විදිට අපිට මේ PHචගේ හඳුන් පුළුව ති බිටන්සිට අපි දොලපුතාලත් එක් මේ කොට සිං කතා කරන්න බලාපොරොත්තුන දරුණේ ජලයි රසායිනික පරාමිතින් සම්බන්ධින්. එහමළ අදරුවේ විශේෂ මේ රසායිනික පාමිතයන් නැරති PHච චගේ ගත්තාම අපි පි සොඳහ සමීකරණයක් ගොඩ්න උද්දරුවුණේ අපි බලමු මුලින්ම පHගේ සමීකරමයක් බලන් මෙේ සමීකරණය බදන්නෝද දැන්ටමත්තුබ මේ හලති නො දන්න සමීකරණයක් PH සමානයි රිනලගු දහයි පාදට මෙන් මේ වරහිනැන් කියනෙ දරුවනේ දන අයින සාන්ද්‍රණය බලඳදරුණේ PHගේ කියන එක අපිට දරුවන්ට කියන්න පුළන් දරුුණේ හයිබජන් ධනායන සාන්ද්‍රණය ලගු ගණකේ පරස් පරය කියලා P සමානයි phHකගේ සඳහ ලෝක ප්‍රසිද්ධ සමීකරමය දරුවනේ PH සමානයි රින ලගු දහයි පාදයට මේ H දන <laughs> 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 දන අයින මිනිමි වරහණින් ැනෙ සාන්ද්‍රණිකෙන්. P සමානයි රන ලගු PH සමානයි රින ලගු H දන අයන නැතැන් හයිඩ්‍රජන් දනායයින මෙවරහණින් ඇනෙ සාන්ද්‍රණිකල්. අපිට තොට කියන පුළන් දරුණේ හයි්‍රජන් දන අයින සාන්ද්‍රණී H දන අයින සාන්ද්‍රණයේ ලගු ගණකේ පරස් පරය PH සමානයි රින ලගු දහයි පාදයට එච් ධන අයන සාන්ද්‍රණය වරහණනි මෙ මේ වරහණ කෙ සාද්‍රණී එනම් අපිට තවත්ව ඉදිරික යන්න පුළහන් හයිබ්‍රජන් ධන අයින සාන්ද්‍රණී එමනැත්ත එච දන අයින සාන්ද්‍රණී ලගුගනකේ පරස්පරය කියලා හඳුන්න්න පුළුවන් දරුවනි. එච දන අයින සාන්ද්‍රණී ලගුගනකයේ පරස්පරය කියලා අපිට හඳුන්න පුළන්දේ පතිේ රයි එන ගුල මතක දෙදයක්ගන මීකරණය එතකොට ජලී තියෙන හයිඩ්‍රජන් එ දන අයින සාන්ද්‍රණී මිනුමක් වී කාග මිනුමක් ද කොහිද ජලයි ඇති මොනායිනය දරුවනේ ධනායින සාන්ද්‍රණී සාන්ද්‍රනී මිනුවක් රයි් බල ජලයේ තියන කවුද H දනායන හයිඩරජන් ධනායන සාන්ද්‍රණය මිනුමක් තමයි PH අගේ කියලා කියන්නේ Pගේ අතිශ්‍යය වැදගත් ජලයේ රසායනික පරාමිතියක් දරුවනින් කෙමිකල් පැරමීට එකක් ඒනම් කවුද ජලයේ තියන කවද දුවේ පුතේ H දනායන එමන තම් අපි කෙන හයිද්‍රජෙන් දනා අයන සාන්ද්‍රනය මොකක්ද මිනුමක් එනං PH සමානයි රෙන ලගු දහයිපාදයට එච් දන අයින සාන්ද්‍රණය ඇත හයිඩ්‍රජන් ධනායින සාන්ද්‍රනය ලගු ගණකේ පරස්පරය එ ජලේතියන එච් ධන සාන්ද්‍රනය මනිුවක් ජලේ තියන හයිදරජෙන් දනායන සාන්ද්‍රනය මිනමක් දරුවන? විශේෂයෙන්ම උෂ්ණත්වය සෙල්සිය සංසක විසි පහේදී උෂ්නත්වය සෙල්සිියස් විසි පහේදී විසිපහයි සෙල්සිියස් උෂ්නත්වය සෙල්සිස් විසි පහයේදී සම්සුද්ධ ජලයේ මෙයාමිතන PH අගේ කළගන් සංසුද්ධ ජලයේ රයිට් සංසුද්ධ ජලයේ PHගේ කළමිතරගන්න सांसुद्ध जल ए पीएच आ गए उष्णत्वय सेल्सियस समशक 25 ही दी। जल जाले पीएच आ गए 7 उष्णत्वय सेल्सियस 25 दी। राइट उष्णत्वय सेल्सियस 25 दी කවුද සම්සුද්ධ ජල හ උෂ්නත්වය සෙල්සිියස් විසි පහේදී තත්ත්වයන් සම්සුද්ධ ජලයේ පHච්ජගේ හත කියනෙ අපි හඳුන්න නදරුණේ අපි දන්නව උදහස්සීනයි කියලා සම්සුදධ ජලය අපි දන්නවා ජලී ස්වභ වී සම්සුද්ධ වශයෙන් පවතින්නේය ජලය හොඳ ද්‍රාවකයක් ි ජීවයේ ද්‍රාවකය කියලා තමයි දරුවුණේ ජලය හඳුන්නන්නේ ජලය හොඳ ද්‍රාවකයක් අප රදිර පලාස්ම විස්සීයට අනු පහකටත් වඩා අනුවකටත් වඩාවැඩි ප්‍රතිශතියක් තියනෙන ජලය අඩංගෙන් එනම් ජයුරසායනික ප්‍රතික්‍රයා සොදා ඉතාම හොඳ ද්‍රාවකයක් දරුවුණේ ජලය එතුට අපි දන්න වදීපති අපි කලිින්පාඩුල්ලුත් කතා කරලා තින මේ ජලයේ විධ ද්‍රවයේ ද්‍රවණය වෙලතින දිය වෙලතින්. එක නිසා මේ සම්සුද්ධ තත්වය ජලය අපිට ඔභාවේ හම්බවි හැ එහනම් සෙල්සිය සම්සක විසිපහක උෂ්ණත්වේදී විසිපහයි සෙල්සිියස් උෂ්නත්තත් දරුවනේ අප කියනවා සම්සුද්ධ ජලයේ පHච්චගේ හතයි පච්චගේ හතයි කියෙන අපි දන්න උදහස්සී නයි කියලා නිවචගේ හතයි ගැන අපි උදහස්සේ නයි කියලාෙන උදහස්සේන ලෙසද එවගේම ප හතට වඩා වැඩින භාෂ්මියි P හතට වැඩි නම් භාෂ්මිකයි පH හතුට අඩුරං ජලය ආම් ලිකයි කියනවා අපය අපි පොඩ්ඩක් ඇඳල බලමු හත අට නවේ දහය කොළහා දොහ දහතුන දහතර මේ පැත්තේ හය පහ හතර තුන දෙක එක විදියට ව අපි පරස එකේ සිට දාහතර දක්වා දරුවනේ ප පරාසය අපි දැක්වුවොත් හතා අපි කියනවා උදාසීන අය හ වා වැඩි වෙනකොට දරුවනේ අපි පැත්ත භාෂ් මිකයි හතට වඩා අඩු වෙනකොට දරුවනේ ආම්ලිකයි හතයි අරහිට අද දන හදා හතර වේ විදි ස්රෝන් බස් කියලා කෙනවා අපි ඒවාගේම ප් දෙක තුන හතරින් පැඒ පැතරගේ ගොඩක් කියෙනනකට අප කියනවා ස්ටෝන් ඇසිට් කියල ප්‍රබල අම්ල ්ඇටේ වැඩි අරැත්තය අදදිී භාෂමිතාව වැඩිවිෙනවා ප දොලහ දහතන වගේ වෙනකොට අපිගෙනවා ස්ටෝම් බේස් ප්‍රබල බාෂම ප්‍රබල භාෂ්මිකයි එන්නන් දැන් පH පාශසය ගත්තොත් දරුවනේ සල්සේ සංසක විසි පහිදි සංසුද්ධ ජලී පHච්චගේ හතයි කියල අපි කිනවා රයි් සංසුදධ ජලී පHච්චගේ හතයි කලකිෙන නොදරුවනේ එතකොට සෙල්ියස් විසි පහිදි දුවේ පපුතේ සම්සුද්ධ ජලය පH හතයි සම්සුද්ධ ජල PH හතයි කියන්නේ ජලය උදහසී නයි සෙල්සිස් විසි පහිදි දරුවනේ සම්සුද්ධ ජලයේ PHචගේ හතයි PHගේ හතයි කියන්නේ උදාසී නයි මේ බලන්නH පරාසිය අපි මේවාකා ඇන්ර දක්කමදා දරුවන PH හතයිකගන්නන්නේ උදහසී නයි එතකොට PH හතට වැඩි නම් මේ බලන PH හතට වැඩි වෙනකොට භාශ්වික. හට වැඩි වෙනකොට භාශ්මිකයි උදාසේන බාස්මික ප්‍රබල භාශ්මික උදහසේන නාම්ලික ප්‍රබල ආම්ලික රට් එනං ph හතට වැඩි නං භාෂ්මිකයි ph හට වැඩි වෙනකොට මේ පාත මේ පැත්තගත්තාම මේ බලන් ph හතට වැඩි මේ පැත්ත ph හතට වැඩිවෙෙන්දී phගේ හතට වැඩි प ඩි පැත්ත පැත प වැඩ හට ව पH හට වැඩි වෙන කො එ ා මकाයි ඒ වගේම මේ පැත්තට विधමු प මේ පැත්ත අඩු පැත්ත प पැත්ත पH හතට අඩු වෙන කොට ම් ලි पH හතට ව අඩු पන අඩු වෙන්න නේ මෙතන पන වැඩ වෙ නි හතට වඩ හතට වඩා පH වැඩි වෙනකොට භාෂ්මිකයි මේ බලන්න හතට වඩා හතට වඩා PH අඩුවෙන කොට ආම් ලිකයි අයන්නෙන් අයන්න මතකතියාගන්න අඩුවෙනකොට ආම් ලිකයි වැඩි වෙනකොට භාෂ්මිකයි අඩුවෙන කොට ආම්ලිකයි අයන්නෙන් අයන්න වැඩි වෙනකොට බාෂ්මිකයි වැඩි වෙන කොට භාෂ්මිකයි එහෙනම් මතකතියාගන්න දරුවනේ ර් මතකතියාගන්න මේ බලන් හැදිලි පි කිය ඇන දරුවන්ට හනම් ජලේ තියන එච් දන සාන්ද්‍රනයේ මිනුමක් මයි පH කියල කියන්නේ පH කියන්නේ ජලයේ එ් දන සාන්ද්‍රණය මිනුමක් හයි්‍රජෙන් දනයින සසාන්ද්‍රනයේ මනිනුමක් මෙන්න පHචගේ සඳහා සමීකරනයේ පH සමානයි රීඩලාගු දහය පාදේට දනායින මෙන්න මේ ආකාරය වරාරකින් කියන්නේ සාන්ද්‍රනී කෙන එකයි දරුවුණ සාන්ද්‍රනී කෙනෙකයි එහෙනම් මතක තියාගන්න ජලයේ දන සාදරන මනිුමක් තමයි පH ගේ කියලා කියන් එතකොට උෂ්නත්තය සෙල්සිියස් විසි පහේදී සම්සුද්ධ ජලයේ PH හතයි කියන්නේ උදහසී නයි ඒවගේම පH හතට වැඩි වෙනකොට මේ පලන PH වැඩි හතට වඩා භාෂ් විිකයි PH හතට වැඩිමම් භාෂ් මිකද PH හතට අඩුනම් මේ පH අඩුයි හතට වඩා PH හතට අඩුනාම් ආම්ලික දෙවී එතකොට ජලයට එකතුවන කාර්මික අපද්‍රව්විය කවදරුණේ ජලයට එකතුවන කවද කෞද්දරුණ ජලයට එකතුවන කාර්මික අපද්‍රව්විය සහ ජල ප්‍රබව ආශවිත පාන්සු කණජවර්ග ආදිය ජලයේ පH අගේ කෙරෙහි බලපයි කවද ජලයේH අගේ කෙරෙහි බලපාන්න ජලයේ පHචගේ කෙරහි බලපන කට්ටේට කවුද ජලයට එකතුවන කාර්මි කපද්‍රව්ිය ර ජලයට එක තුවන කාර්මි කපදරව්ිය ජලයේ ප.ච්චගේට බලපාන කට්ටිටියක් කවුද කවුද ජලයේ ප එච්චකයට බලපාන අයි එක යට එකතු වන කාර්මික අපපදරව්විය ජලයට එකතුවන කාර්මික අපපදරව්විය අන්න එකක් පච්චගේට ජලය පච්චගේට බලපාන කට්ටියේ තමයි ජලයට එකතුවට කාර්මික අපපද්‍රව්විය දෙවනිය ජලප්‍රබව ආශ්‍රිත ජලප්‍රබව ආශ්‍රිත පාම්සු කණජවරද ආදී ද ජයට ජලප්‍රබව ආශ්‍රිතය ජල ප්‍රබව ආශ්‍රිත පාන්සු කණජ වර්ග ආදිය තමයි ජලේ PH අගේට බලපාන් ර ජලයට එකතුන ජල PH අගේ ජ P අගේ බලපානය බලන ජලයට එකතුව වන කාර්මීි කපදරව ගල්ව අතින් කටල ගත්තව දින්න ඔඋුිින් අපි ජ ph අගේ බලපානය ජලයට එකතුවන කාර්මි ක අප ද්‍රව්වී ජලේට එකතුන කාර්මි අපපද්‍රව්ිය ඒ වගේ මිමී ජලප්‍රබව ආශ්‍රිත පාම්සු කනිජවර්ග කවුදරුණේ ජලප්‍රබව ආශවිත පාන්සු කනිජවර්ග ආදිය එනම් ජලයට එක තුවන කාර්මි ක අපපද්‍රව්විය ඒ වගේ ජලප්‍රබව ආශිත පාන්සු කනිජ වර්ග තමයි දරුවේ පච්චගේ කෙහි බලපාට මගේතන දරුවට පැහැදිලි පච්චාගේ ගැන කතා කර සම්සුද්ධ ජලයේ පච්චාගේ කතා කර ඊට වඩා එම ක්ෂතත්වේ දී එකන්නේ සෙල්සේ විස පහහිදී සම්සුද්ධ ජලය පිච්චාගේ හතයි කිව උදස්සේනයි කිව්ව පHච්චාගේ හතන වඩා වැඩියනොකොට භාශ්මිකයි කිව්ව පHච්චාගේ හත වට අඩුවනට ආම්ලිකයි කිව්ව ජලේ පHච්චාගේ සඳහා කාර්මි අපදරවය වගේම ඉලකටකිවා ජලප්‍රභවත ජල ප්‍රබෝ ආසිත පාන්සු කණජ වර්ගාදය බලපානවා කියල කිවා ජලී පHච්චාගේ කිරෙහි ජලට එක තුන කාර්මි කප දරව්වයේ වගේ ජල ප්‍රබෝ ආස්සිත පාන්සු කනජ වර්ගාදී තමයි ජලි පHචාගේ ෙහි බලපානික ල අපි කතා කර මගිතන් දරුවන්න පහැදිලි ඉනන්ඳද ීමවි පමි තා කරන්නේ ජලී රසායනික පාමිතය නැනතති ප්‍රධානම රසායනික පාමිතියක් පවිදියට පHචගේ ගැ දලපුපතාලත්තේ අපි කතා කර කරයින් හොඳයි දරුණන පිදිරි ඩියම් හරි මංහිතන්න පැහැදිලි PH පරාසේ PHචගේ සඳහා සමීරණය සසුද ජල PHගේ සෙල්ස් විසි පහහිදිියගේ PH හතට වඩා වැඩියුනොත් මා මොකදවෙන්නේ PH. හතරඩ අඩුුණොත් මොකද වෙන්නේ සහ මේ ජලේ PHචගේට බලපාන සාධක පිළිබඳව අපිගඩසිං කතා කර ඉස්සරටම්. හරි මෙන්න පHච්චගේ මත පාම්සු කණජ සහ අයින වර්ගවල ද්‍රවව්‍යතාව විචලනය වෙනවලු බලන්නක මේ ජලයට එකතුවන ජලයේ තියන ජලයේ පHච්චගේ මත ජලයේ පHච්චගේ මත ජලයේ පHච්චගේ මත කවුද පාම්සු කණජ සහ පාම්සු කණජ සහ අයන වර්ගවල ද්‍රාව්‍යතාවේ විචලනී වෙනවලු ජලී දියවන එක වෙනස්සෙනවල්. PHගේ මත ජලයේ PHචගේ මත විචනලය වෙනවලු දරුවනේ පාම්සු කණජ සහ අයිනවල ද්‍රාවියතාව. එවත් දියවනු ප්‍රමාණය විචලනී වෙනවලු. කවුරු මතද පාම්සු PHගේ මත. ඔබේ ල්ළඟට මතක භාගතව වැදගත් කර්මත්තවා දියපුුතේ දරුවනේ මෙන්න මේ පසේ PHගේ මත, නැත්තං ජලයේ පීච්චගේ මත. ජ පීච්චාන කතා කර ජලේවසායනික පරාමිතියක් ගන්නේ කතා කරන්න එහෙනම් මෙන්න මේ පිHච්චගේ මත පාම්ශු කණජ පාම්ෂු කණජ සහ අයනවර්ගවල ද්‍රාව්‍යතාවය පාශු කණජ සහ අයනවර්ගවල ද්‍රා්‍යතාවය ජල ද්‍රා්‍යතාවය වෙනස්වෙනවලු විශල නේ වෙනලු දරුව. ජලීය ද්‍රාවනයක ආම්ලිකතාව හෝ භාශ්මිකතාව ප එච්චාගේ කියලත් කියන්න පුළුවන් අපිට ජලීය ද්‍රාවනයක ආම්ලිකතාවයකෝ භාශ්මිකතාවේ තමයි ප එච්චාගේ කියලත් අපිට හැඳින්වීමේදී ඒකොටසට එකතු කරන්න පුළුවන් එච ජනායන සාන්ද්‍රයේ මිනුමක් වගේම තවත් එදිකටේ හැඳින්වීමකදී අපට එකතු කරන්න පුළුවන් ජලීය ද්‍රාවනයක කවුද ජලීය ද්‍රාවනයක ආම්ලිකතාවය හෝ භාශ්මිකතාවය PHවි මෙන් සමීකරණය තියෙනවා. අපි ලෙපු සමීකරණය තියෙනවා. PH සමානයි රි ු දහයිපාදයට H දනයින සාන්ද්‍රනය ඒක නිවැරදිවලි වන ආකාරයයි කලින් ස්ලයිඩ් එකක අපිදාාලති PH සමානයි. රින ලගු දහයි පාදයට. මෙන්න මෙහෙමයේ වරහණ දා H දන අයන සාන්ද්‍රණය වගු වරහණ පෙන් අන්නනවා ආකාරයට එතකොට අපිට මේක නිවැරදිල්ලියන්න පුළුවන් PH සමානයි රේලාගු දහය පාදිට එ ධනයන සාන්ද්‍රඩි මෙන මේ වගුවෙන් කියන්නේ දරුණේ සාන්ද්‍රනයක මෙන මේ වරහනි මෙන්න මේ ආකාරේ වරහනින් කියෑට සාන්ද්‍රණය කෙනෙකයිපතති ඒ වරහන නිරදි මෙහමගේදන්න ඕේ මෙවැනි ආකාර වරහාගක් මෙයාකරි වරහන. එහෙනම් මතකතයා ගන්න PHචගේ මත පාන්සු කණෙජ සහ අයිනවර්ගවල ද්‍රාවිතාව විචල්ලිනවා දරුවනේ. ජලීය ද්‍රාවනයක ආම්ලිකතාවේ හෝ භාශ්මිකතාවේ මගින් PHචාගේ කවෙන්. ජලීයද්‍රාවනයක ආම්ලිකතාව ෝ භාශ්මිකතාව PHවේ PH සමානයි රණ ලබූ දහයිපාදයට දනානසාන් වඩේ හතට වඩා අඩු PH අගයන්වල බලන්නක හතට වඩා අඩු PH අගයන්නේ P අගේ හට වඩා අඩු වෙනකුට අපි අර PH පරාසේ දැකදරුවෝ P අගේ හතට වඩා අඩු අගයන්නේ ඉහළ පූර්ණ අගයට සාපේක්ෂව අඩුපූර්ණ අගේ ආම්ලිකතාවේද ආම්ලිකතාවය දස ගුණයකින් වැඩි කියනවා. එක ඇන්නේ PH පහට සාපේක්ෂව PH හතරෙහි ආම්ලිකතාවය දසගුණයකින් වැඩි කලා කියනවා දරුවන්ට පැදිරී මොකදේ කතාව හතට වඩා අඩු PH අගයන්වල හතට වඩා අඩුයි කියය පහම පහ හතට වඩා අඩුයිකව පාම හය පහ හතර තුන දෙකාදී වශයෙන් අයන්නෙන් අයන්න PH අගේ අඩුවනකොට ආම්ලිකයි අපි කලින් කතාගරත්. එත හට වඩා අඩු පH අගයන් හි ඉහල පූර්ණ අගයකට ඉහල පූර්ණ අගයකට එකන්නේ හතට වඩ අඩුව වගේ ඉහළපූර්ණ ගයන් කියනෙ හය හත පහ වගේ අගයන් කියලපි හිතුවත් හ එක අගයක් අපිග මේ උදහන තිනගකමු PH අගේ දරුවනේ හතට වඩා අඩු P අගයන් කිය පොහම හ මැද තියලා හතටඩ අඩු PHච අගයන්ගේ මහාය පහ හතර තුන දෙක එක ආදී වසයන්නේ එතකොට හතට මේ හතට වඩා අඩු P අගයන් වලත් ඉහලපූර්ණ අගයකට සාපේක්ෂව මෙ ඉහලපූර්ණාගයක් කළ ගමකු පහ ඉහලපූර්ණ අගයකට සාපේක්ෂව අඩුපූර්ණ අගයේ හතර කියරගමුකෝ මේ පහට වඩා අඩුයින හතර අඩුපූර්ණ අගයේ ආම්ලිකතාවය දරුවනේ දසගුණයකින් වැඩියලු. දහගුණයකින් වැඩියුළු ඇසිටිටියක ආම්ලිකතාවේ. ඉහලපූර්ණගේ ආම්ලිකතාවයට වඩා පහලපූර්ණ අගයක ආම්ලිකතාවේ දුවේපුතේ දසගුණයකින් වැඩියලු. දසගුණයකින් වැඩීලු. උදාහරණයක් විදියට, <small> <pharmacopost> PH පහට සාපේක්ෂව PH පහට සාපේක්ෂව දරුවනේ PH හතරෙහි ආම්ලිකතාවය දසගුණයකින් වැඩි ඒ අයිකින් කියත් ඒක අයියකින් කියන්න මගහිතන්න්න දරුවන්නට පැහැදිලී නැවතසරයක් බල හතට වඩා අඩු PH අගයන්තමා හය පාහතර තුන දෙක එක කියන්නේ එතකොට හතට වඩා අඩු PH අගයන්හි. ඉහලපූර්ණ අගයකට සාපේක්ෂව උදාහරණයක් වඩක් විදිරකෙමු හතට වඩා අඩු පHච්චා යන් වල ඉහළපූර්ණ අගයක් කියල P.H පහ මෙන්න මේ ඉහළපූර්ණ අගයකට සාපේක්ෂව අඩුපූර්ණගේ අඩුපූර්ණාගේ ගමු හතර කියලා අඩුපූර්ණාගේ ආම්ලිකතාවය දස්සගුණයකින් වැඩිල් අඩුපූර්ණගේ ආම්ලිකතාවය දසගුණයකින් වැඩිල්. උදාහරණයක් විදියට PH පහට සාපේක්ෂව මෙ PH පහට සාපේක්ෂව දරුවනේ PH හතරෙහි ආම්ලිකතාවය දසගුණයකින් වැඩිය. P පහට සාපේක්ෂව දුියපුතේ P හතර ආම්ලිකතාවය දසගුණයකින් වැඩියලු. කොහමදනේ ර් එක ඔබට අවබදය නවන ඒක අයවබෝධවෙක් නොන හරි එහෙනම් අපිටිකෙන් කතා කරේ. පිච්චගේ මත පාම්සු කණජ සහ අයිනවර්ගවල ජලී ද්‍රවවීතාවය විචලනය වෙනවා පිෙච්චගේ මත පාම්ශ කණජ වගේම අයිනවර්ගවල ජලී දියවන ප්‍රමාණය ජලී ද්‍රාවිතාවේ වෙනස්සනවා විචලනය වෙනවා පිච්චගේ මත ජලීය ද්‍රාවනක ආම්ලිකතාවේ හෝ භාශ්මිකතාවේ තමයි පිියච්චගේ වෙන්න ජලීය ද්‍රාවනක ආම්ලිකතාවේ හෝ භාශ්මිකතාවේ තමයි දුවීපති අගේවින් ඒ වගේම Pගේ සඳහා සමීකරණය ගොඩන ගමන්න පුළුවන් PH සමානයි රින ලගු දහයි පාදයට H දන අයින සාන්ද්‍රණය වරහණින් කියයන්න නිසාන්ද්‍රනය කියලා ඒ වගේම යම් කිසි පH අගයක් හතට වඩා අඩු අග අන්වල හතට අඩු අගයන්වල එහළ පූර්ණ අගේකට සාපේක්ෂව මේ ඉහල පූර්ණාගේකට සාපේක්ෂව අඩුපූර්ණාගයක් මෙන්න මේ වගේ කෙනෙක් අඩු පූර්ණාගයක් අඩු පූර්ණාගේ ආම්ලිකතාවේ වැඩියලු දසගුණයකින් වැඩීල් PH පහට සාපේක්ෂව P හතරහි ආම්ලිකතාවේ දරුවනේ දසගුණයකින් වැඩීල් අන්නේ කර්මිකයි අප ගැත්වේ නිදතුේ පුතේ වන් තනවලරි තාමත්ව පැහැදලියේ කරමු හරි අපි අමු දරුවුණේ ඉදියට රසායනික ලක්‍ෂණයි ජලී රසායිනික පරාමිතයෙන් ගැෙන දුවී පුතේ කතා කරම ඉන්නඉන්නේ. ජලී රසායිනික පරාමිතනයි ඔබත් සමඟ මේ කතා කර කර ඉන්න අපි. හොඳයි දරුවුණේ පය චතට වඩා වැඩි වෙනකොට චතට වඩා වැඩි වෙනකොට දරුවනේ ගතුත් වැඩි වෙනකොට හතට වඩා හත අට නවේ දහය එකොළ හා දොලාහා දහතුන දාහතරාදිි වශයෙන් එතකොට හතට වඩා වැඩි phH අගයන් වලබ හතට වැඩි ph හතට ph හත කියන්නේ උසීනයි උදාසීයනි උදාසීනනි ප හතයිගෙන එතකොට හතට වඩා වැඩි phH අගයන්වලිදි දරුවනි phHගේ වැඩි වෙනකොට හතට වඩා පහළපූර්ණ අගයන්ට සාපේක්ෂව එනම් අට කියන්නේ අපි මෙයාගමු අට කියන කෙන අපි ගමු දරුවනී හපූර්ණ අගයක් කියල පහළපූර්ණගේට සාපේක්ෂව ඉහළපූර්ණ අගයේ අපි නවේ ගමූ ඉහලපූර්ණගේ කිය ඉහළපූර්ණගේ භාෂ්පිකතාවය දසගුණයකින් වැඩියරු දහගුණයකින් වැඩියු අගේ හතට වඩා වැඩි වෙනකොට හට වා වැඩි මෙ හතට වඩා වැඩිH අගයන්වලද පහළපූර්ණාගේයකට සාපේක්ෂවමි හතට වඩා වැඩ හතට වඩා වැඩ පහළපූර්ණාගයක් විදිල ගත්තා මොලිමතින් අටත්තොත් අපි හතට වඩා ඩ පහලපූර්ණගයක් ඉස්සරථ වගයන්. වැඩි පූර්ණගයන් තියෙනවාන. එතකට හතට වඩා වැඩි පහළපූර්ණය අගයට සාපේක්ෂව ඉහළ පූර්ණගේක භාශ්මිකතාවේ නවේ ගත්තාම ඉහළ පූර්ණගිය ඉහළ පූර්ණගේක භාශ්මිකතාවේ දරුවනේ දසගුණයකින් වැඩියලු දසගුණයකින් වැඩියලු එහෙනම් බලන් උදාහරණයක් වෙදට ප නවයට සාපේක්ෂවෆයිට් අපි මෙදන අටයි නවේන ගත්තේ අටයි නවේ ගත්තේ මේ ගත්ත එක නමුත් මේකේ තියන උදාහරණය බලනකු අපි කෙලීන්ම අපිට ඔන්නන් නවයයි දහය ගණ්ඩත් පුළුවන් ප ඒ තියනගේමකම නවේ දහමකම දරුණු නවේ දහයමකම ප විදිරම් ගබ දරුවුණනි මෙන බලන්න හතට වඩා වැඩිය අග ගතොත් අපි මෙතන pH හත එයා උදහසීනයි වැඩියගන් අට නවය දහය එකොලාහා දොලාහා දහතුුණ. එතකොට මෙන්න හතට වඩා P හතට වඩා වැඩි අගයන් වල අපි ගත්තාහම හතට වඩා වැඩි PH අගයන් වල දරුවනේ පහළපූර්ණ අගයකට සාපේක්ෂව. අපි ගමුකෝ නවය කියන කෙනා, හල පූර්ණ අගයක් මෙයාට සාපේක්ෂූ මෙයා ඉහල පූර්ණ අගයක් පැහැදිලිනේ අපි දන්න වන PH හතට වැඩි වෙනකොට හතට වඩා වැඩි නම් භාෂ්මිකයි කියලා දොලහ දහතුුණ වගේඒ වැඩි වෙනකොට අපි ගැන ප්‍රබල භාශ්මිකයි කියලා එතකොට දරුවනේ මේකෙත් තරාපි ආම්ලිකතාවේ ගැන හතට වඩා අඩුවෙන කොට ආම්ලිකයි පහළ පූර්ණාගේ කට වඩා ඉහළ පූර්ණාගයක් ඉහ ප්‍රබල ආම්ලිකයි දසගුණු එකෙන් ආම්ලිකයි කි්වා මේකදත් දරුවනේ. හතට වඩා වැඩි වෙනකොට අරකි පරස් පරේ. හතට වඩා වැඩි වෙනොට හතට වඩා වැඩි P.H.. අගයන්වල. අට නව දාහයකුලා දහතුන ද හතට අධිවශෙන්. හතට වඩා වැඩි.H.. අගයන්වල පහළපූර්ණ අගේකට සාපේක්ෂව, පහළපූර්ණාගයක් අපි උදාහරණ අරන්තිනගේම ගමු නවේනේ පහළපූර්ණ නවේ පහළපූර්ණගේට සාපේක්ෂව දරුවනයේ. ඉහලපූර්ණ අගයේ භාශ්මිකතාවේ මේ දහයකයන්නේ ඉහළපූර්ණාගයක් එනම් ඉහලපූර්ණ අගයේ භාශ්මිකතාවේ දස්සගුණයකින් වැඩියරු. දරුවන්ට ඉතාමත්තු පැහැදිලි දස්සගුණයකින් වැඩියරු. එතකොටහිරම් උදාහරණය හරි P නවයට සාම්පේක්ෂෝ මේ බන්නු පහළපූර්ණාගේට සාම්පේක්ෂව PH දහයෙහි මෙ බලන් ඉහළපූර්ණාගේ P දයෙහි භාශ්මිකතාවය දසගුණයකින් වැඩි දරුවනේ P දහයි භාශ්මිකතාවේ දපුතේ දසගුණයින් දයි භාස්ිකතාවේ දපුතේ දසගුණයකින් වැඩි කෙලපිට කියන්න බළුව. එතකොටේ නම් මතකතියාගන්න PH වෙනස්වීමට හේතු බලන්නක PH වෙනස් වෙන්න හේතු විදිහට ජලයේ අම්ල වෙස්සි වායුගෝලීය තැම්පත්වීම් පාෂාන යම් පතල්කර්මාන්ත විශේෂයෙන් ගල්ලගුරු යකඩ වගේ දේවල් ඒ වගේම හා යම් අප ජල විසර්ජන අප ජල විසර්ජනය වීම ජලට එ නම් බලන්න ජලයේ පHච්චගේ වෙනස් වෙන්න්න හේතුව පHචචගේ වෙනස්වීමට හේතු වෙනම ගමු අම්ල වැසි අම්ල වැසි වායුගෝලීය තැම්පත්වීම්, වායුගෝලීය තැම්පත්වීම් පාශාන් යම් පතල් කර්මාන්ත විශේෂයෙන්ම ගල් අගුරු යකඩවෙනි. යපස් යකඩවෙනි කර්මාන්ත හා යම් අපජල විස්සරජන හදුන්න පුළුවන් දරුවුණය අපිට. අපජල විස්සරජන හඳුන්න පුළුවන්. P.H. චගය වෙනස් වෙන්න හේතු විදියට අම්ලවෙසි. වායිගෝලීය තැම්පත්වීම් පාශාන යම් පතල් කර්මාන්ත උදාහරණයක් විදියට ගල් අගුරු යකඩවෙනි. ඒ වගේම යම් අපජල විසර්ජනයන් අපිට හඳුන්නන්න පුළුවන් දරුවනි. අපජල විසර්ජනයන් අපිට හඳුන්නන්න පුළුවන් දරුවනි. හරි හොඳයි දරුවනය ඉදිරියටය. අපි දැන් යනු අදරුවනේ තාමත්ම වැදගත් ක්‍රමවේදයක් මෙන්න මේ ජලයේ PHචචගේ මැනීම මේ P.Hච් චගේ මැනීම කියන ක්‍රියාවලිය ඉතාම වැදගත් ක්‍රියාවලියක් දරුවුණේ විශේෂෙන් ඔබට මේක ප්‍රායෝගික පරීක්ෂණ සඳහ ලො නිසයනයටට අදාල් ප්‍රයෝක පරීක්ෂණ ොලෙේ දරුවනේ ස්ථානී පරීක්ෂණ තිහක්තින ස්පොට් ෙස්ටේදේ පරි ප්‍රශ් තිහකට ගොල් උත්තරලයාන් වන දරුවන. රයිට් ඒවගේ මෝ ගොල්වන්ට ප්‍රක්ටිකල් එකද දවනිකට ප්‍රාක පරීක්ෂණ දවනකට ස ප්‍රායක පරික්ෂණ දක්තියවා අදරුවනය ඔබට කරන්න ඔබ තානම කරන්න අශචි කරන ප්‍රයක පරීක්ෂණ දෙයක්ක් තියෙනවා. ඉතින් ඒෙද ඔබට මේ යාආකාරේ පHචගේ මැනීම සිදු කරන්න. ඒවගේම ස්පොට්ටෙස්ටකේදී මේ උපකරන හඳුනගට නම් කරන්න. ඒගේ ක්‍රියාවලින් සඳහන් කරන්න වගේ ගැටලුුවෙන්න්න පුළුවන් දරුවන. ඒවාගේම විාගිටත්ව ඔබට විෝගාත්ත මාදිලියයේ ප්‍රශ්නලදදි වගේම බහුවරණ මාදලියේ පස්සු සහරජනා මාදිරයේ ප්‍රශ්නවලත් මෙවෙවැනි ප්‍රශ්යක් අහන්න පුළුවන් දරුවනේ මේ රසායිනික ප්‍රාමිතයෙන් සම්බන්ධ ගැටලු ප්‍රශ්ටහන්න පුළුවන් එකනිස්ථාවට ඉතාමත්ම වැදගත් සුවිශේෂී අත්ති විශේෂ කොට සක්විදට දරුවනේ මේ ජලයේ. රසායිනික පරාමිතින් සම්බන්ධයෙන් ඉගෙන ගන්න තියෙන ඉතින් ඒටිකයි ඔබත් එක් අප මේ කතා කරමෙන් යන්නේ එනිසා බොහෝම අවධානයෙන් යුතු දරුවුණනේ දේවල් බලන්න අධ්‍යනය කරන්න මතකතියා ගන්න එතුකට ලේසි මේ දේවල්ල ඔබට වැදගත්තිෙන හරි ඒනම් පච්චගේ මනින්න ශේස්පේදී හෝ පරීක්ෂණගාරයේදී මයින්න පුළුවන් ජල පච්චගේ ෆිීල්ඩේදී මයින්්ඩත් පුළුවන් ජලනීදයක් සාම්පලයක් විද්‍යාරයට රගහිල්ලා ලැබි එකේයේද නැතම් විද්‍යාරී පීක්ෂණ ගාරයේ දී මේ පී එච්චාගේ මැනීම සිදු කරන්න පුළන් නිදර්ශකයක් අපිට සාම්පල් එකක් මේ ශේෂත්‍රයේදීම ජලී නැත්තන් ජල ප්‍රභ වී ප එච්චාගේ අපිට මැනගන්න පුළුවන් නැත්තන් ජල ප්‍රභවේෙන් ජල සාම්පලයක් අරගෙහිලා විද්‍යායේදී ලැබ එක ඇතුළේ තෙස්්ට එක කරන්න පුළුවන් අපිට ලැබි ඇතුල ටෙස්ට එකක් කරන්න පුළන් හොඳ ඉදරුුණේ බලම් එතකොට ේ ස්්‍රේදී හ පරීක්ෂණගාරයේදී මැනීම කරන්න පුළුවන් P මනුව ැම් මනු නැත්තම් ආපගේ කුඩා අතේගෙනයා හැකි හා පරීක්ෂනාගාරයේ භාවිතාවන විශාල මාදිලියයේ PH මීටර නැත්තම් PH මාන මනු මාපකය අපිට භාවිත කරන්න පුළුවන්. PH මැනීමට පෙර අපි මේ PH මානය man, උපකරණය මීටුරේ අංකශෝධනය කරන්න ඕනේ දරුවනේ කැලබරේට් කරන්න න එක මතක් කරන්න මතකදයාගන්න PH මනින් කලින් අපි මේ පH මැනීමට පෙර උපකරණය අංකශෝධනය කරන්න ඕනේ මකද කරන්න ඕනේ උපකරණය අංකශෝධනය කරන්න ඕනනි කැලබරේට් කරන්න ඕන. ඉතින් PHගේ දන්නාදරාවනයක ර් අපි PH දන්නද්‍රාවනයක ්. දන්නද්‍රාවනයක දන්නද්‍රාවනයක දන්නාදරාවනයක බහා Pචගේ දන්නාද්‍රාවනයකෝබ බ Pචගේ සකසාගන්න ඕනේ PH මීට්‍රියය තියෙනවා ප්‍රෝබ් එක ඒ පෝබ්බ Pචගේ දන්නාදරාවනයක ප්‍රෝබ් එක බහ තමා පගේ සකස් කරගන්න ඕනේ සීරුමාරු කරගන්න ඕනේ මතකතියාගන්න ගේ මයින් පෙර උපකරණය අංක ශෝධනය කරගන්න ඕනෙ කැලිබරේට් කරගන්න ඕනේ අපි එක කරගන්නේ PHචගේ දන්නආදරාවනක P මීරේ ප්‍රෝබ් එක ගිල්ලවල PHචගේ දන්නාදරාවනයක පෝබ් බහා Pගේ සකසාගන්න ඕනේ නැත්තං සේරුමාරු කරගන්න ඕනේ දරුවන මතගතියාගන්න. ඒක එක ක්‍රමයක් ඒකරමේ තමයි ප්‍රෝබ්මා නැත්තම් PH මානයේ e PH මීට එක මනුව මාපගේ අතේ ගෙන යන්න පුළුවන් වගේම පරීක්ෂනාකාාරයේ භාවිතාවන මාදිලයේ විශාල PH මීටර තියෙනවා දරුවනේ විශේෂෙන් PHචචගේ මයින්න කලින් උපකරන්නේ කැලිබරට් කරන්න ඕනේ පලවෙනි පිියවර අංක ශෝදනය කරන්න ඕනේ. අපි ඒකද PHචචගේ දන්න දැනටමත් PHචචගේ දන්නආදරාවනය මේ ප්‍රෝබ් එක PH. මීටරේ පෝබ් එක එක තුළට ගිල්වල P.Hචගේ සකස් කරගන්න ඕනේ. සීරුමාරු කරගන්න ඕනේ දරුවනේ රයිට් පැහැදිලියගොල්ලොට අපි අනවා ක්‍රමාණ කූලෝ මේ පිියෝර එකක කතාගල්ලලා විස්තර කරනු ඇලතෙක් හරි. එතකොට මෙන්න ලිප්මස් කටදාසි. ඔගොලන මතකඇති අම්ල භශ්ම පරිීක්ෂා සඳහා කුඩා පන්තිවුල ලිට්මස් පරීක්ෂාව කර නේද දරුවන. නේද රතු ලිට්මස් නිල්පාට වෙනවා නද අපි දැක්කා දැකලතිනුව මේ ලි්මස් කඩදදාසි භාවිතා කරලලා ලිට්මස් පේපස් මගින් අපි ආරම්භක විද්‍යාවේදි පරිසවල් පාඩංගොල පුඩා කඩාකාලින්. ද්‍යාරයට මුලින්ම ස්කෝලිද කියපු අවස්ථාවලම මේ ලිට්මස් පරික්ෂා සිදුකරන්න බොහම සන්තෝසයි අපිට ඒදවල් අමුතු කොතුහලයක යුතු බොහෝම ආසාාවෙන් දරුණණ ව පොඩි පන්තලම කරලා ඇල්ලති. එනම් අන්නන්නේ ලිට්මස් පරිීක්ෂාවෝපට මතකයි. බලන්න ලිට්මස් කඩදාසි භාවිතයෙන් PHචගේ අපිට තක්සේරු කරන්න පුළුවන්දරුවනේ. ජලබින්දු කිහිපයක් ලිට්මස් කඩදාසි මතට දැමෝවිට ඒ කඩදාසී වර්ණය වෙනස්වෙන අදරුවනේ. ය අනුව අපිට PHචගේ තක්සේරු කරගන්න පුළුවන් ඒ අනුව අපිට PH තක්සේර කර පුළුව ලිට් ස් ක ඩ දා සි භාවිතතා කල ලිට ම ේප ොලිින් අපිටේ ටි ත්ත රන්න පුුවන් ල්ඟට ්‍රෝබ් සහිත මානයේ මනුව මාපකය උපකාරෙන් PHචාගේ මයින්් පුළුවන් දරුවනේ උපකරණය අංක සෝධනය කරගැෙන කරගන්න ඕන නිෂ්පාදකයාගේ උපදෙ අඩුව ඔට අනුව නිෂ්පාධකයා සපේල දින උපදේ ොල්ට අනුව දරුවුණ මුලින්ම උපකරණයංකශෝධනය කරගන්න ඕන කැලිබලේට කරගන්න ඕනේ ඉඩ පස්සෙතමයි මේ භාවිතා කල්ල අප PHචගේ මයින්න එනම් ප්‍රෝබ් සහිත PH මානයේ ප මීටරය භාවිතා කල්ල PHචගේ මයින්් පුලුවන් අපිට හරි බලමු වැඩේ කරන්න විදිේ. මෙන්න දරුවනේ ප්‍රෝබ් සහිත PH මානය තය නමේ තියන ප්‍රෝබ් එක. සයිත PH මානය දරුවනේ මේ බලන්න පෝබ් සයිත PHගේ සටහන් වෙලාති නමේකි ඔය පෝබ් සයිත PH මාන විධ හැඩවොලට මේ PH මාන නිර්මාණය කර තින P මීර් මෙ වරන්න ප්‍රෝබ් එක පෝබ් සයිත PH මාන මේ පිරිස්වුදු භාජනයකට නැත්තම් ්ලාස්ටික් වීදුරු භානයකට PHගේ සැවියතු ජලනීයදය මුලින්ම ලබාගන්නඕන දරුවුණනි පිරිිස්ුදු භාජනකට ප්ලාස්ටික් කරි වවිදුරුහරි භානයකට Pගේ හොන් ඕන ජලනීදිය මුලින්ම ලබාගන්නවා. PHචගේ සෙවියයුතු ජලනීදිය මුලින් ම අපි ලබාගන්න නනි දරුණේ මතකතියාගන්න පිස්සුතු ජලබාජනයකට පලාස්ටික්කෝ වීදුරු PHචගේ සෙවයුතු ජලනීදයක් ලබාගන්න. PHචගේ මේවන ්‍රබ් සහිත PH මානමේ තියනෙ ්‍රෝබ් එකක්තියෙන මේ ්‍රෝබ්ක වැැහෙන තරමට දල ගිල්වන් ොන මේ අඩුමතරම රෝබ් එක වැහැ තරමටත් ගිල්ලන් ොන ඇත යාන්තන්තිබ ො දමක ප්‍රීඩි ි ගන්න. ෝබ් එක ෝබ් එක හැ්ඩුවත් ප්‍රමානොත්තර ජල තියෙන් ඕන. ෝබ් එක හන්් ප්‍රමාණොත්තර ජල තියෙන් ඕන. ෝබ් හිත PHවාන. මීටරෙක් ඒනං අපි පිරිසුදු ජලභාජනයකට පලාස්ටික්කාරි වීදුර PHචගේ හොයන්න ඕන ජලනීිය දෙයක් ලබාගන්නවා. PHචගේ හොයන් ඕන ජලනීිය දෙයක් පිරිසුදු ජලභාජනයකට පිරිසුදු භාජනයකට සොරි පිරිසුදු භාජනක ලාස්ටිට ක් ත වීදුර ානයකට අපි PHගේ හොයිවුතු ජලනියදී සෙල්ලා ලබාගන්නවා අදරඕන. ඊට වස්සේ ජලනයේදිය පHමානයේ ප්‍රෝබ්බි කෙලවර තුඩ වැසීමට තරම් ගැමුරක් තියෙන් ඕනි මතේදයාගන්න ඒකයි මංකිවේ මේ ජලනයේදිය PH හොන් අවශ්‍ය ජලනීයේද අප බීකරයට හරි ානයකට පලාස්ටික් ානයට කුඩා ාන ගන්න දරෝන. එතකොට මේ නියදිය ජලනියදී පමානයේ ප්‍රෝබ්බි කෙලවර තුඩ වැසීමට තරම් ප්‍රමාණවත් ගැඹරකකි තියෙන් ඕේ ෝබිකේ තුඩ මේ තුඩ වැහෙන්ඩ තරම් ප්‍රමාණුවත්තු තිෙන්නඕො. ජලනියදයක් ලබාගැනීමේදී ලබාගත් ජලනයද කැලත්වීමකට හෝ කැලතීමකට හෝ ලක් නොකළ යුතුයි මේ ජලනීයද ලබාගන්නකට වගේම ජලනිීදීද ජලසාම්පලයේ ලබා ගන්නකොට වගේම ලබාගත්ත ජලනීයදී අපිත් කැලතීමකට හෝ කැලඹීමකට හෝ ලක් නොකළ යුතුයි දරුවනේ ලබාගත් පච්චගේ දෝස සහිත වැරදි සහිත වෙන්න පුුවන් එහෙමුණත් මේ ලබාගන්න පHච්චාගේ ෝෂ සහිත වැරදි සහිත වෙන්න පුළුවන් එහමුණොත් ඒ නිසා ඇයි කළඹවන් නැත්තේ නැත්තං අපි කැලතිීමටලක් කරන්න නැත්තේ කැලබීමට හෝ කැලතිීමටලක් කරන්න නැත්තය එකක හැවොත් මේ එහෙමළ විශේෂයෙන්ම අපි ගබාගන්න රීඩින් එක ප.Hචචාගේ දෝස සහිත නැත්තං වැරදි සහිත වෙන්න පුළුවන් දරුන්. මංගහිතන ඔබට ඉතාමත්ම පැහැදිලි කියලා ඒ ක්‍රමාණු කෝලව පිවල්ට කරයිගන්න දරුණේ නිසා ඕනම දරුවකට අවබෝධ කරගන්න පුළුවන් මේකට දාල ප්‍රක්ටිකල්ලගත් එක්කම තමයි දලපුතාටම කියල දෙෙන්නේ ඒනිසා හොඩාන්තු තිින් අවබෝධ කරන්න දුවපපුති ඔබටඒ එක එතකො බොහෝම පිළිවල්ට වැඩේ ලස්සන කරන්න පුළුවන් සුපිරිටම වැඩේ අපිට ගොඩදාගන්න පුළන්දේ බති. රයිට්ඒ එකයි න්න ඕනේ අනිවාරයෙන්ම නේද. හොඳයි අපියාම ඉදිරීයට. එට පස්සේ පරෝබ් එක ජලයෙන් හෝදගන්නුවන්. ප්‍රෝබ්ක ජලයෙන් හෝද ගන්න ඕනේ. නේදයෙන්ම කොටසක් යොදා ගන්න පුළුව. ලබාගත්ත සාම්පලයෙන්ම කොටසක් යොදාගන්න දරුවනේ මේ ප මීටර එක. මානයේ ප්‍රෝබ් එක ජලයෙන් හෝදා ගන්නුන් මේ ප මානයේ ප්‍රෝබ්ියක හෝදා ගැනීම නත්තම් සෝදා ගැනීම සොදා දරුවුණේ අපි මේ සාම්පලයෙන් නැත්තං ලබාගත්ත නියදයෙන්ම කොටසක් අරගෙන අර ප මීටවරේ ප්‍රෝබ්ි එක සෝදා ගැනීම අපිට කරන්න පුුවන් එකයි කාරුණන්ද කියන්නේ ෝබ් එක ජලයෙන් සෝදාගතයතුයි ඒ සඳහා නියදියෙන්ම කොටසක් යුදාගන්න පුළුවන්. ඉළඟට එසේ ජලයින් සෝදාගත් පෝබ්බ එක ජල නියදිය තුළට දමා පාටංක ලබාගන්න පුළුව. ඒ විදියට නියදියෙන්ම ජලේටිකක් අරගෙන හෝදගත්ත ප්‍රෝබ්බ එක මේ අපි ලබාගත්ත ජලසාම්පලය බදුණුකට ලබාගත්ත ජල නියදියට දාලා පාටාංක ලබාගන්න පුළුවන්. ඔන්න පියවරටික දරෝුණනියි. ෝබෙ ජලනදීය තුොට දාලා අපිට පාට අංක ලබාගන්ඩ පුළුවන්. ඊට පස්සේ හරි අපිට මේකේ සීරුමාරු කිරීමක් කරන්න අවශ්‍යය නදරුවන සීරුමාරු කිරීමක් අපිට මේ උෂ්නත්තේ සඳහා සීරුමාරු කිරීමක් අවශ්‍යනන්දරුවනේ සීරුමාරුරගන්න පුළන් නිෂ්පාදකයාගේ උපදිස් පිළිපදදිවොන මේකෙදදි පාටාංක ගැනීමේදී උපකරණන්නේ පාටාංක සමතු ලිතවීමට ඉඩාරිරවුවේ ධදාප ගමක් එක පාර ගන්න. ෙට්ෙන්ඩ න්න නර ිජිටල් ඉස්ක්‍රීන්යගේ මේ සටහන් වෙන්නේ අර වැටනවාපිට දසමස්ථාන දසමගන්න එක වැටනකට මේක සේෙන්ට යන්නන එක පට දාපුලන් ගන්නහැ විශේෂයෙන්ම අපිට පාටංක ගැනීමේදී උපකරණ පාටාංක සමිතුලට වන්න අරෙන් ඕන මේ උස්නත්තේ සඳහා සීරුමාරුකිරමවස්ස නම් ඒ සීරුමාරු කරගන්න පුළුවන් රාවනි පHචචාගේ අපිට නිශ්පාදක අබේස් පිලිපැදීම අනිවාරම කරන්න නනි ස්තීරමේ කරන්න කරක්. ඒගේම පාටාංක ගන්නකොට උපකරණේ පාටංක සමතුලෙත වීමට හරික පාට ධාවකමක් ගන්න හරි පිය එක් කියල මේ ප්‍රෝබ් එක දාලා ජල නීදයතුල ප්‍රෝබ් එක ගිල්ලොල පාටංක සමතුලිත වෙනකං හරියටමස් පාටාන්කේ සමතුලිතලා ඇතන සටවෙල හරියටම පාටාන්ක සමතුළිතලා තියෙනකං තියන බිදාපම ගන්න පාටාන්ක වෙනස් සෙල තමයි නැවත සමතුල් තාදකට එන්නන්නේ ඒ මදක තියන පාන් ට්ි කල්ල ේෙතුවා. බි දාම්පපුගමන් හරි කියලා ගන්න යමොකොද ප්‍රෝබ්බ එක දාලා පාටංක සමතුලිත වෙනකං හරියටම පාටන්කර යනවා වැඩි වෙනවා අඩුවෙනවා එම කියලා හරියටම සෙටවෙනකං ඉන්ඩෝන පාටංක සමතුළල් දාට පස වාම ඇබි මේගේ නීම පාටංකය ලබාගැනීම සිදුකරන්න හරි හොඳ දරුණේ දැන් අපි බලන්නේන කොහොමද ශේෂත්‍ර කට්ටලයක් යෝදාගෙන පHචචගේ මැනීම කරන්න කියලා ෆිල්ලේදී අපි කොමද මේ ශේෂත්‍රදදි පHච්චගේ ැනගන්න කොහමද ෙනෙ දරුණ අපි කරන්නේන්නේ බලමු දේපුතුත අපේ කතාාරුම වෙලාවෙ. හරි හොඳයිඒක ොම ශේෂත්‍ර කටලයක් යදගන පේත්තගේ මෙැනීම සිදු කරන්නන්නේ කියෙන කතා කරන්න දපුුතේ අපි නියදිය සාම්පල්ල එකක් ලබාගන්නා කුඩා කුප්ියෙහි පිරවුම් සලකුණන දක්වා ජලය පුරුවෝ ගන්නඕන. සාම්පල්ලික් ගන්න සාම්පල් බොඩ්ලකේ පිරවම් කුප්පියේ. ෙල්ෙක්තියනවා මටම දක්වාම අපි මේක ජලේ පුරවා ගැීම කරනවා නියදිය ජලනයදිය අවශ්‍ය ස්ථනෙන් පි එච්චගේ මයින්න ජල ප්‍රභවක ස්ථානයකින් අපි සම්පල්ලක් ජලනීදයක්ක් ලබාගන්න නදව පපුතේ එකෙද නියදයක් ලබාගන්න කකඩා කුප්ිය තිය නො දරුණ මේ කුප්පියේ පිරවම් ලකුණ දක්වා ජලේ පුරෝගන්න ඉහල යන මෙට ට්ම ෙවල්ලෙ පිරුම් ලුණ තින පෙරුම් ලොකම දක් සම්පල් බොට්ල එකට අපිට අර අවශ්‍ය නියදිය ජලනීදිය පුරෝගන්න පුල්ුව.ඉට පස්ස මේ ශේෂත්‍ර කට්ටලේ ගේ මැනීම සොඳහා ලබාදී ඇති බලන්න ලබා මේ සොඳහා ලබාදිලතියන මේ පෙත්තක් කුප්ිය තුළ දමන් අන්න බල ශේෂත්‍ර කට්ටලේ PHචචගේ මැනීම සොඳහා ලබලදිල තියෙන තැබ්ලට් එක බනු ශේෂත්‍ර කට්ටලේ මේ කිට්ට එක ෆිල් කිටත එක පH මනින්න ලබාදීල තින ටැබ්ලට් එක කුප්ිය තුළට දාන කුපිය තුළට දන දානවා නිෂ්පාදකයාගේ උපදෙස්වලට අනුව එම කුප්ිය සොලවන් නි්පාධකයාගේ උපෙස්වලට අනුව අර ටැබ්ලට් එක දාලාල එ කුපිය සොව වන්න කියනවා. නද තියනෙ ජනයේද පි ශේත්‍රේද ලබගත්ත ජන යේද තියෙන ෆිල්ල එක බාගත ලසාම්පල්ල එක ජලයටටිකතින්. අර බෝතලේ ලෙවල් එකකට බෝතලේ මට්ටමට අදා මට්ට කෙරවිදිට පිරවුම් ලකුණ දක්වා පුරුවගන්නවා. ඉඩ පස්සේ මේ ශේස්ත්‍ර කට්ටලේ පHච්චගේනම සදාම මේ කිට්ටකේ තියෙන තෙබලට් ගමුගද ගෑනීමේ කුපිය තුළට ජල සම්පලය තුළට කුපිය තුළට දරු දාලා නිස්පාදකයා උපදේ සොල්ට අනුවම කුපිය සොලවන්නකෙන නි්පාදකයා උදෙස් සොල්ට අනු කුපිය අපි සොලන්න්න උපදස්සොට අනුවඒ කටයුතු අපි කරන්න මේ ෆිල් කෙට් එකක් යොදාගෙන පHච්චාගේ හෝයන අවස්ථාවයි දරුවුණනේ තියන් හරි නිෂ්පාදකයාගේ උපදෙ පිළිපදිින්ඩෝනනි දරුවනේ පාකයාගේ පදස් පිළිදදින්න ඕන කුප්ිය තුළ ජලයේ වර්ණය වෙනස්වන තුරු හෝ නිෂ්පාදකයාගේ නිර්දේශය අනුව ක්‍රියා කරන්න කුප්පිය තුළ ජලයේ වර්ණය වෙනස්වනතෙක් කුප්පිය තුළ ජලයේ වර්ණය වෙනස්වනතෙක් කුපිය තුළ ජලයේ වර්ණ වෙනස්වනතෙක් දරුවනේ කුප්පිය තුළ ජලයේ වර්ණය වෙනස්ව වන තුරුහෝ නිෂ්පාදකයාගේ නිර්දේශනුව ක්‍රියා කරන්නඩුවන් නිෂ්පාදකයා නිර්දේශ කරල තිෙන ආකාරයන්ෝ තමයි අපි කටයුතු කරන්න ඕේ තිග නිෂ්පාදකය නිර්දේශ කල තියන ආකාරයනො තමයි අනිවාරයෙන් මෙදීටයුතු කරන්න න ඒ අනුව මේ ශේෂ කට්ටල පරීක්ෂණය අපිට මගින් පHචගේ නිර්ණය කරගන්න පුළුවන් එනම් මතකතියාගන් කුපිය තුළ ජර්ය ජලය වර්ණය වෙනස් වන තුරු එමනැත්තං නිෂ්පාදකයාගේ නිර්දේශය අනුව ඒ අවස්ථාවදි අපි කටයුතු කරන්න ඕ ෙස්කකිට් එක හදල නිවන්නේ එක එතකොට කුප්පිය තුළ ජලයේ වර්ණය දීඇති වර්ණ සටහනහි තං ෂේත්‍රටල දී තියෙන වර්ණ සටහනේ වර්ණයයක්ත්ත එක්ක සම්සන්ධනය කරන්න පුළුවන් අපිට මොකක්ද කුප්පිය තුළ ජලයේ වර්ණයේ කුප්ිය තුළ ජලයේ වර්ණය කුප්ිය තුළ අපිට දකින තින ජලයේ කලයක වර්ණය දීල තියෙන වර්ණ සටහනක්ත්ත එක කල චාටගත්තෙක් මේ කුප්ිය වර්ණයේ දීල තින කල චාටගත්ත එක් සසදීම කරන්න පුළුවන් ශෂත්‍ර කටලේ ෆිල් කෙට් එක තියෙන වර්නටහනත් එක් මේ කුප්ිය තුළ තින ජලයවර්ණය සංසන්ධනය කරන්න පුළුවන් ඉතාම පැහැදිී දු පුතිේ ද සංසධනය කරන්න පුළුවන් ් මේබල ඒ අනුව පH චගේ තක්ෂේරු කරන්න පුළුවන් අපිට මෙබල ඒ මේ වන ටැබ්ලට් එක බෝතලට දානවා මෙවන්න බෝතලය අපි ජලා සාම්පලේ ලබාගත්ත සසාම්පල් බොට්ල එක සම්පල් බොට්ලෙේ මේ ජලේ දාන ලකුණ දක්වා ජලය පුරුවගන්නවා අපි පුරෝගන බලන්න ඔබ ඉතාමත්ම පැහැදිි දරුවනි මේ බොට්ල එකට ටෙස්කිට් එකේ නැත්තම් මේ පිල් කිට්ටකේ තිබ එකට්ටක තිබ ටැබ්ලෙට් එක දාලා ලන්න මේ එකක හනීම ආකාරයට සොලවනවායික. ඉඩබස්සේ මෙන්න බලන්න කලයක ඒ කලචේෙන්ජක තියෙනවා ඉඩබස්ය අපිට මේ දීලතියන වර්ණයත් එක්ක සටහනත් එක්ක මෙව කළචාට්ටගත් එක්ක සංසන්ධනය කරන්න පුළුවෝ ඔබට ඉතාමත්ම පැහැදිලි දරුවනි. උපරිම වශයෙන් පැහදිි කල්ල ඔබට අවබෝධ වෙන විදියට ාෝගි පරික්ෂණයත් මෙතන ට අවබෝධන්ද ප්‍රාෝගකෝබට සිදු කරගන්න ඕනදේ අප මිදදි අම්තාතුරබට පැහදිලි කිරීමක් කරන්න. ඒකයි දරුවුණේ වෙන්න ඕන ඔබට අන්න ඒ දැනුමයි ඔබට අවශ්‍ය වෙන්නේ තින් මේ දැනු බට ලැබෙනවා කියන්න මේ ගමන විභාගයට මේ විශය සඳහා ඒ සාමාර්ථයයක් ලබා ගැනීමට යන ගමන බට අති සාර්ථ කරගන්න පුලුවන් සාර්ථ ගමනක් ඔබට යන්න පුළුවන් දරුවනේ ඒකයි වී යුත්තේ යිට් හරි එන බලන්න තවසරක් බලගන්න වෙන සාම්පලය අරක් සාම්පලයට ටෙස්කෙට්කින් ල්ෙට එකගෙන් ටැබ්ල් එකක්දයම් න්න දාලයක සොෝනා වස්ථාල් ඉඩ පස්සේ මේ බලන්න අපිට ලැබිලතින වර්ණය අපි මේක තියන කල චාට්ිකත්ක වර්ණ සටහනත්ව එක සම්සන්ධනය කරලා ඒනු පHචචගේ අපිට ස්ටිමේට් කරන්න පුුවන් පH ජගේ දරුවුණේ අපිට තක්ෂීඉරු කර ගැනීමට හැකියාවක් තියෙනවා ඒ අනු අපිට පHච චගේ තක්ෂේරු කරන්න පුළුවන් දරුවනි රයිට මෙන්න ඒවගේම අපි ම කඩ ද ස් භාාවතය ප චගේ ක්සේරුකිර මත්මේදැද විස්ාත්මකෝ ොත් තගරන මේකද අපි විශේෂෙන් පිරිස්තුදු භාජනයකරනත් තම් ප ලාස්ටික්කෝ ීදුරු භායකට පිHචචගේ සොයන්නඕන ජලනයේදයක් ලබාගන්නවා ජලස්වාම්පලයක් ලබාගන්න ජනයේදේ තුළට ිට්මස් කඩදස් කැබැල්ලක් ගිල්ල එක ඉවතරගන්න පුළුවන් දරෝනය අපිට මේ ජලනීයේදයක් ලබාගන්නකොට ලබාගත්ත ජලනීයේදිය කැලතීමට හු කැලබීමටලක් නොකළ යුතුයි දරුවුණන හමොත් ලබාගන්න පච්ගේ ද සහිත වැරදි ශහිත වෙන්න පුළුවන්. මේ ජලය ගිල්ල ලිට්මස් කටඩදස කැබෙල්ලේ වර්ණේ දීලා තියෙනකොට අපිට වර්ණ සටහනටනුව වර්ණේ සං සන්දනි කරගන්න පුළුවවා. ජලයේ ගිල්ලු ලිට්මස්ටඩදස කැවැෙල්ලේ වර්නය දීල තියෙනකොට වර්ණය දීල තියනවා වර්ණේ තියනවා ඇතකොට අපිට මේ වර්ණ සටහරි වර්ණයක් දෙක මේක සම්සධන කරලා ප.Hච්චගේ තහුරු කරගන්න පුළුවන් රි හොයිදරුවුණේ අප පි මනේ වැදගත් කකම්ටිකොගොල්ලත් එක දැනතා කරන්තයෙන් මංගතන්නේ ප මනන තියෙන ක්‍රමටි අප උබක්ත් එක කතා කර ප මමානයේ භාවිතා කරල ලිට්මස් කඩදාස භාවිතා කරල නේද දරුුණේ යි් අවස්ථා තුනක් අපි කතාකර ශේෂත්‍ර කටල ක්‍රේ භාවිතා කරල කර විදිත් ගොලත්ත අපි කතාකර එෙදර පචචගේ මැනේ වැදගත්කම් ගැන කතා කරන්නේ අනි දරුවුණේ ජලය පගේ මැනීමේ වැදගත්කම් ගැන තමයි අපි මේ වෙලාග බත් එෙක් තා කරන්න යන්න බලන් දරුවන රසායනික සංගටක වල විශේෂෙන් යිට ප්‍රජන් පොස්පරස් වැනිි පෝෂක ඒ වගේ ලෙඩ් කොප කැඩ්මියම් වැනි බැරලෝහ පබ කියැන ලෙඩසිව කොප කැඩමියම් වගේ බැරලෝහ තියනවා දරුවනේ මෙට මේවායේ ජලයේ ද්‍රාවේතාවයෙන් වගේම ජීවින්ට යොදාගත හැකි ප්‍රමාණය තීරණය කරනවා දරුණනේ අවශෝෂණය කරන්න ප්‍රමාණය තීරණය කරනවා රසායනික සංගටක නයිට් ප්‍රජන් පොස්පරස් වැනි පෝෂක වගේම ලෙඩ් කොපර් කැඩමියම් වැනි බැරලෝහ විදන්නවාමවා ජය ද්‍රාවී වෙනවාමගේ ජදල ලයේ ද්‍රාවිතය වගේ මේවා ජීවින්ට දරාගන්න පුළුවන් මටමඇතන් ෙදාගන්න පුළුවන් ජීවේ මටම අවශෝෂණය කරන්න පුළුවන් ප්‍රමාණය මේකෙදී තීර්මය කරනවා අදරුවුණනේ පී එච්චගේ මගින් ඒවගේම බහුලෝතියෙන්නේ කුමන ආකාරය පොස්පරස් දහා. පොස්පරස් ආකාරය ජීවිීන්ට ලබාගත හැකි දෙ යන්න තීරණයරනු පොස්පරස් ආකාරය ජීවින්ට ලබාගන්නඩ පුළහඳකිින් ආකාරය තීරණය කරනවා. ඒවගේම බැරලෝහවල ද්‍රාවිතාව අනුව ඒවායේ විශ්බව තීරණය කරනවා දරුවනේ අඩු පH්ගේ අන්ව වලෙදි බැරලෝහවල ද්‍රාවිතාවය හා ඒවායේ විශෂබව වැඩි අන්න බලන්න තීරණ කරනදවල් ලබ බැරලෝහවල ද්‍රාව්‍යතාවය හා ඒවායේ විශෂභව තීරණය කරනු මොනවද පුතේ බැරලෝහවල ද්‍රාව්‍යතාව හා ඒවායේ විශ්භව තීරණය කරනු කෞ්ද මේ බැර ලෝහ විදිට අපි කියන්නේ මතක් කරගන්න ඇත් අපි කියනවා මකරි එ්ජි රසදී මකරි ඩ ආසනික් ලෙඩ් මෙිනමී දේව මරිැඩ්මියම් ආසනිී ලෙඩ් වගේ දවලන්නේ බැර ලෝහව මේ රසදදි නත්ම් මරි එ මකරිමරිැඩ්මියම් ආසනික් ලෙඩ් වගේ දේවල් දරුණේ ප්‍රධාන වසේ ඉති මේ බැරලෝහවල ද්‍රවතාව හා ඒවායේ විශ්ව මව තීරණ කර නලු පිච්චගේ හොද කිය ඉතින් PH අගේයන් විශේෂෙන් අඩු පH අගේයන්නේ දකන ආම්ලිතාවේදී. අගේ අඩුව කියන්නේ ජලය ආම්ලිකයි. අඩු PH අගයන්න වලද මේ බැරලෝහවල ද්‍රාවිතාවේ මයකරි කැට්මියම් ලෙඩ් ආසනික් කියන බැරලෝහවල ද්‍රාවිතාවේ වගේම ඒවායි විශ්ව බවත් වැඩි දරුවන් මතකදයාගන්නට එෙනම් බැරලෝහවල ද්‍රාවිතාවේ හා ඒවා විශ්භවතීරණය කරනවා අඩු පච්ගේයන්වලදිී බැර ලෝහෝවල ද්‍රාවිතාවය හා ඒවායේ විශ් බව වැඩි පච්චගේ අඩුවනකොට ඒවාගේ ද්‍රාවිතාවේ සහ විෂබව වැඩි වෙනුව දරුවන කෙනෙේ පHච්චගේ අඩුවි කියන්නේ ආම්ලිකයි එනං ජලය ආම්ලිකතා වැඩි කියන්නේ බැරලෝහෝල ද්‍රාවිතාවේ වැඩි ඒවාගේම ඒවායේ විශ්ව බවත් වැඩිවුණු රයි් ඉහල පHච් අගයන් හෙදී බල ජලිෙට තිත්තර සක්ලබා දෙනවා ඉහළ PH අගේ අන්න ොලෙදදි බලන්නක ඉහල PH අගයන්නෙදී ජලය තිත්තර සක් ලබා දෙනවා. ඉහළ PH අගේ අන්න ොලදදි ජලේයට තිත්තර සක් ලබා දෙනවා. ජලනලහා ජලයේ භාවිතා කරන්න උපකරණවල මේ රසායනක ද්‍රව්විය ටැම්පත්වීම සිද්ධ වෙන බපුතේ. මොකදබතේ ජලනලහා ජලයේ භාවිතා කරන උපකරනවල. ජලනල වගේම ජලයේ භාවිතා කරන උපකරනවල, ප්‍රසාායනද්‍රවේ තැම්පත්වෙන මේ ඉහළ PH අගයන්වලද. කලෝරීන්වල විස නසන හැකියාව අඩාන කරනවා. Pගේ වැඩි කියන්න මා අදිය භාශ්විකයි. එහිනම් PHගේ වැඩ ඉහල PH අගයන් වලදි භාශ්මවිකයි කලෝරීන්වල විස නසන හැකාව අදාාන කරනවා. ඒ නිසා වැඩි කලෝරීන් ප්‍රමාණයක් අවශ්‍ය ජලයට යොදන්. පහල PH අගයන්වලද ලෝහ මලබැදීම හෝ ලෝහ දියවීම සිදුවෙන්වා ආම්ලිකයි. ගේ පහලයි කියන්නේ ආම්ිකයි ප අඩුයි පචක අඩුයි කියැනෙ මධ්‍ය ආම්ිකයි එනම් පහල ප අගයන් වල ලෝහ මලිල වෙනවා මළබෙදීම වගේම ලෝක දයවීම සිද්ධයනවා ජලජ සතුන්නා ශාකවලට හානිපු පමණවා ඉහළ පHච් අගයන් ව ජලදය සතුන් වගේම ශාකවලට හානි පමන්නව ජලජ සතුන්නා ශාකසදා සුදුසු PH පරාසයන් තියෙනවා මේ පරාසට වඩා වෙනස් වූ විට ජීවී ගහනය වෙනස්සන අදරුවුණේ ඒ පරාසයට වඩා වෙනස් වුනොහම ජීවී ගහනය වෙනස්වනවාදරනි හොඳ දරුණේ ඊළඟ ඉතාමත්ම වෙදගත් සුවිශේෂිත ජලී රසසායනික පරාමිතියක් පිළිබඳවයි ඕගොල්ොත්තේ කතා කරන්නේ යන්නේ අතිශ්‍යය වැදගත් රසායනික පරාමිතියක් ගෙන දරුණනි කතාගට සියලු දේවල් අතිශය වැදගත් නිසා ේදවල් ඉතාම හොදින් අධ්‍යන කරන දරුණේ අනි වායෙන්ම බහවරණ විය ගත සහ රජානා ප්‍රශ්නලට ස්තිර මහනවදරුණේ හැම අවරුද්ගකම දේවල් අහනවා ජල සම්බන්ධුව අනුවදරුවුණෙමි ජලයේ පාමිතීන් ගැයි ජලයේ ගුණාත්මක භාාවය කෙරී බලපාන පරාමිීන් ගැයි කතා කරන්න දරුවුණේ. ඒ අයටදේ රසායිනික පරාමිතීන් යැතති. ප්‍රධානතම රසසායිනික පාමිතතියක් පවිදි අපි දල පුතාලත් දෙක පH අගේ ගැන කතාකර දපති දැම්මවිතරද අපි ඔගොලොත්තක කතා කරන්දන්න. ජයිභ විද්‍යාත්මක ඔක්න් ඉල්ල මනැත්තං bioලෝජකල් ක්xiජන් ඩිමන් කියන්නන්නේ මොකක්දද B.ෝD ගැයි දරුවනේ අපි. කරන්න යන්නේ කවරු ගැන් දවි අපිතා කරන්න ගන්නේ බෝOCී නිවය පටලගන්න බාෝ කවද බෝඩ ගන්නේ බයිලෝජකල් ක්සිජන් ඩි මාන්න්න එක ජෛව විත්‍යආත්මක ඔක්සිජෙන්න්ඉල්ලම ජලයි ජලයේ තවත් එ රසායිනික පරාමිතියක් ඉතාමත්ම වැදගත් රසායනික පරාමිතයක් විදිට දරුවනේ අපි සඳහන් කරන්න කැමති මෙන මේ ජෛවවිද්‍යාත්මක ඔක්සිජන් එල්ම දරුවනේ බයිලජකල් ක්සිජන් ඩිවාන් Bෝඩ අපි බලමු මේකද අපි ජලයේ ඒකීය පරිමාවක තියෙන කාබනික ද්‍රව්විය සුද්‍රජීවීන් මගින් විියෝජනය කිරීමට සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයඇයි දරුවනය ගණනය කරන්නේ ඒකීය පරිමාවක් ඇතුළෙ තියෙන ජලයේ ඒකී පරිමාවක, ජලයේ ඒකීය පරිමාවක. බල. ජලයේ ඒකී පරිමාවක ඇති කවුද කාබනික ද්‍රවෞ්විය ශුද්‍රජීවීන් මගින් විෝජනය කිරීම සඳහා අවශ්‍යය මොනවා ප්‍රමාණයේ ද ඔක්සිජන් ප්‍රමාණයයි ගණණය කරන්නේ. මෙ බලන්න ජලයේ ඒකී පරිමාවක ඇති කාබනික ද්‍රව්විය කවුරු මගින්ද. ශුද්‍රජීවීන් මගින්. විියෝජනය කිරීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය O2 ප්‍රමාණ. එහනම් කියන්න බලදරුවන ජයිවරස්සායනික ඔක්සිජන් ඉල්ු මනැත්තන් බයිලෝජිකල් ලක්සිජන් ඩිවා එක බිෝD කියැන කවුද. ජලයේ ඒකීය පරිමාවක ඇතිකාබනික ද්‍රව්වියය. ජලයේ ඒකීය පරිමාවක ඇතිකාබනික ද්‍රව්විය කවුරු මගින්ද. ශුද්‍රජීවීන් මගින් මොනවකරන්නද. විියෝජනය කිරීම සඳහා අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය තමයි දරුවනේ bioලෝicalල් සිජන් ඩිමාන්්ඩි එක නැත්තම් බ.ෝD කියලා කියන්නේ ජයිව විද්‍යාත්මක ඔක්සිජන් ඉල්ලුම. එ ජලයි තියෙන කාබනිික දූෂක ප්‍රමාණය පිළිබඳව මිනුමක්. එම් bioලජical Oxfordසිජන්ඩමාන්ඩි එක න් ජයිවරසායිනික ඔක්සිජැන්නිල්ලුම බෝඩ කියන්නේ කවුද ජලය තියන කාබනික දූෂක ප්‍රමාණය පිළිබඳ මිනුමක් ලොකුල්ලින් මන කවද කාබනි දූෂක ප්‍රමාණය පිළිබඳ මනුම දූෂ ප්‍රමාය කාගෙද ජල ඇති ජලයේ ඇති කාබනික දූෂක ප්‍රමාණය පිළිබඳ මනිුවක් කවදෝDඒ ජලයේ තියෙන කාබනික දූෂක ප්‍රමාණය පිළිබඳ මිනුවක් මොකද ජලයේ ඒකී පරිමාාවග තියන කාබනිික දරවියේ කවරු මින්ද ශුද්‍රජීවීන් මගින් විියෝජනය කිරීම සඳහා අවස් ඔක්සිජන් ප්‍රමාණ. අවශ්‍ය ඔක්සිජයන් ප්‍රණයයි මේකෙදි ගරණය කරන්නේ මේක ජලයේ තියෙන කාබනික දූෂක පිළිබඳව මිනුවක් මොනෝපිළිබඳරේ ජලයේ තියෙන කාබනික දූෂක පිළිබඳ මිනුවක් ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ඔබාපිදන්නවා අදරුවනේ මේ ජලජ ජීවීන් ඔවුන්ගේ සොසනයේ සඳහා භාවිතා කරන්නේ මේ ජලයේ දේවලතියෙන් ඔක්සිජන් විශේෂෙන්ම මත්සයන් ඔවුන්ගේ කරමල්ලගෙන් ලබාගෙන මත්සයා ඉදිරියට පීනාගෙන යනකොට ඉට ප්‍රතිවුරුදධ දිශාවට ශරීරය හරහා මේ ඔක්සිියන් ගමන් කරන්න මත් සයා ඉදිරියට පීනං යදීට විුරුද්ධ දිශාවට ශරය වට මේ ජිල්ස්වට කරමල් හර හා මේ ඔක්සිජන් ලබාගෙනීම සිදු කරනු අදරුවන්. ජලජ ජීවින්ගේ සොසනය සොඳහා වැදගත් පෙන්නේ මේ ජලයේ දියවෙලතින ඔක්සියන් අපිකිෙනවා ඩිස්සෝල් ඩක්සිජන නැත්තං දෝ කියලා හඳුවන්න. ජලයේ තවත් වැදගත් රසායිනික පාමිතියක් විදිට දරුවනේ අපිට මෙන්න මේ ජලයේ ද්‍රාවිත ඔක්සින නැත්තං ඩිසෝල්ඩ ක්සිජන් නැත්තන් ඩෝ හඳුන්වන්න පුළුව. යම් ජලප්‍රභවයක දියව ඇති ඔක්සිජන් ප්‍රමාණයයි දරුවනේ ඩෝ මගින් අපි හඳුන්වන්න අපි Dෝ මගින් පැහැදිලි කරන්නේ යම් ජල ප්‍රභවේක දියවෙල තියෙන ඔක්සිජන් ප්‍රමාණයක්. දරුවනේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් ප්‍රමාණය ඩිසෝල්ඩ් ඔක්සිජන් ඇත්තන්ඩි බලන්න යම් ජල ප්‍රභවේක දියවී ඇති ඔක්සිජන් ප්‍රමාණයයි. ජලජ ජීවීන් තම ඔක්සිජන් අවශ්‍යතාවය සපුරාගන්නේ ජලයේ ද්‍රාවිත ඔක්සිජන් මගින්. එනන් දරුණේ. ජල ජීවීන් තම ඔක්සිජන් අශ්‍යිතාවේ සපය ගන්නේ මෙන්න මේ ජලී ද්‍රාවිත ක්සිජන් මගින් ජලී ද්‍රාවිත ක්සිජන් මගේි රසායිනිික ඔක්ජන් ඉල්ලුම නැත්තං කෙමිකල් ක්සින් ඩිවන්ඩ අප එක හඳුන්ව අදරුවනේෝ කියලාහවද රසායිනික ඔක්සිජන් ඉල්ලුම තවත් ජලයෙක්ු වැදගත් රසායනික පාමිතියක් විදින දරුවුණය අපිට හඳුනන්න පුුවන් හොඳයි අප බලමු ක්‍රමාණුකොළුව කවුද මේ කෙමිකල් ඔක්සිජන් ඩිමාන්්ඩ එක නැතන් රසායනික ඔක්සිජ ඉල්ලුම CෝD කියන්න ක. ප්‍රබල ඔක්සිිකාරකයක් භාවිතය. මෙතන ඔක්සිිකාරකයක් කියන්නේ කවද පොක්සිිකාරකයක් කියන්නේ, එයා කරන්නේ ඔක්සිකරණය කරවනවා ඔක්සිකරණය කරවන කෙනෙක් එයාතමා ප්‍රබල ඔක්සි කාරකයක් කියන් ප්‍රබල ඔක්සිකාරකයෙකුට පුළුහන් දරුවනේ හොදට බලගන්න ප්‍රබල ඔක්සි කාරකයෙකුට පුළුහන් මොකක් කරවන්නද ඔක්සිකරණය කරවන්න ොකක්ද ප්‍රබල ක්සි කාරකයෙකුට පුළුවන් වෙන්න ප්‍රබල ඔක්සි කාරකයෙකුට පුළුවන් වෙනවා අදරුවනේ මොකක් කරවන්නද ඔක්සිකරණය කරවන්න ඔක්සිකරණය කරවන්න එයා ඔක්සිකරණය වෙන්න හැ ඔක්සිකරණය කරවන්න පුළුවන් ඒක එහෙම එහෙකුට තමයි කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක් කියලා එයා ඔක්සිකරණය වෙන්න එයාට පුළහන් යම් කෙනෙක්ව වෙනත් කෙනෙක්ව ඔක්සිකරණය කරවන්න. බලන්න ප්‍රෙබල ඔක්සිකාරකයෙක් කියන්නේ ඔක්සිකරණය කරවනව කරවන්නේ එනම් ප්‍රෙබල ඔක්සි අප න ඔක්සින් සඟ ඉලොක්්‍රෝන පිට කරලා ඉලක්ට්‍රෝන පිට කරලා ඔක්සිජන සමඟ සම්බන්ධ වෙනවා. ඔක්සිකරණයේ දවෙන්නේ ඔක්සිජන් සමඟ බැඳිනවා. ක්සින් සමගකතුන ඔක්සිජනන් ලබා ගන්න. සරලොම කෙනනෝන ඔක්සි හරණේදි ඔක්සිජන් පිට කරනවා ඔක්සි හරණයේදි ඉලොක්ට්‍රරෝන ලබාගෙන ඔක්සිජන් පිට කරනවා ඔක්සි කරණේදි ඉලොක්ට්‍රෝනෝ පිට කරලා ඔක්සිජන් ලබා ගන්නවා ඔක්සි හරණේදි ඔක්සිජන් ඉවත් කරලා ඉලොක්ට්‍රෝන ලබා ගන්නවා හරණය හරණය කරනෝ පිට හරණය කරනෝ හරණය කරන්න ලබාගෙන. සිජන් ඉවත් කරන්නේ ඔක්සි හරණයේ දිලක්ට්‍රොන ලබා ගන්නවා ඔක්සිකරණයේදි ඉලක්ට්‍රෝන පිට කරන පිට කරන පිට කරලයි කරණය වෙන්නේ. ඔක්සිකරණයේ දි ලොක්ටරෝන පිටගල්ලා ඔක්සිජන් ලබාගන්නු. එහිඩං ජලීදී. ප්‍රබල ෝක්සි කාරකයක් භාවිතීන් මතකදයයා නොක්සි කාරකයා ඔක්සිකරණය වෙන්න හැ. ඔක්සි කාරකයා ඔක්සිිකරණය කරවන කෙනා. එතකොට ්‍රබල ඔක්සිකාරකයක් භාවිතයෙන් ජලේ ඇති කාබනිික ද්‍රව්ව්‍ය විියෝජනය අන්නවලන්න ක්ීරය කාබනිික ද්‍රව්‍ය විියෝජනය ඔක්සිිකරණය සඳහා අවස්්‍ය ඔක්සිජන් ප්‍රමාණය තමයි රසායිනික ඔක්සිජන් ඉල්ලුම විදියට සඳහන් කරන්න පුළුවන්. ප්‍රබල ඔක්සිිකාරකයෙක් භාවිතා කල. එනම් ඔක්සිිකාරක යමොකද්ද වෙන ඇත්ති. එයා ඔක්සි හරණය වෙන ඇති වෙන වැතිනවේ හරියට මේකයි වෙන්න. ඔක්සිකරණය කරවනෙක් කෙනා ප්‍රබල ක්සි කාරකයක් ඔක්සිකරණය කරවන කෙනා තමයි ඔක්සි කාරකය එනම් ඔක්සි කාරකය මොකක්්ද කරන්නේ ඔක්සිජන් පිටකරනව ඇති. එය පිටකරන ඔක්සිජන් ඔක්සිකරණය වෙන කෙනා ලබාගන්න ඇති. කාරකයා මොකක්ත වෙන්නේ ඔක්සිහරණයක් වෙන්නේ. ඔක්සිකාරකයා වෙන්නේ ඔක්සි හරණයක් කරන්නේයා. ඔක්සිකරණය කරවන කෙනා තමයි දරුවනේ මදකදයා ගන්න ඔක්සිකරණය කරවන කෙනා තමයි කවුද ඔක්සිිකාරකයක් කරවනවයා පැත්තකෙනං ඔක්සිකරණය. ඔක්සිකරණය කරවනයක්කෙනා තමයි ඔක්සිිකාරකයා ඔක්සිකාරකයා වෙන්නේ ඔක්සිහරණයක්. ක්න් ඉවත් කරනවා. එදු ඩේවත් කරන ඔක්සිියෙන් කවුද ලබාගන ඔක්සිකරණය වෙනයකා ලබාගන්න අයක එහෙනම් ප්‍රබල ඔක්සිිකාර්කයක් භාවිතයෙන් ජලයේ තියන කාබනිික ද්‍රව්විය විියෝජනය කරනවා. ඔක්සිිකරණය කරනවා. ඔක්සිජන් සමගික වෙලා කාබික ද්‍රවී විෝජනය වෙනවා ඔක්සිිකරණය කරවනවා කවුද ප්‍රබල ඔක්සිිකාරකයක් භාවිතා කරල කොහෙද ජලයේ ඇති කාබනිික ද්‍රව්ව්‍ය විියෝජනය කරන්න ඔක්සිකරණය කරන්න ඒ සඳහා අවශ්‍යය ඔක්සිජන් ප්‍රමාණය තමයි දරුවනේ රසානික ඔක්සිජන් ඉල්ලුම කියලාපි කියන්න. කමිකල් ඔක්සිජන් ඩිමන්ඩ් එක කියලා කියන්. රසායිනික ඔක්සිජන් ඉල්ලුම කියලා කියන්න. CෝD කියලා කියන්නේ මංහිතනි දරුවන්ට පැදිලි . ඊළඟට ලවනතාවේ සැලිනිට. ජලයේ දිය වෙ තියෙන ලොවන ප්‍රමාණයයි මේකින් තීරමය වෙන දරුවන ලෞනතාවේ මත ජලයර මිරි කිවුල් දිය විදිට වර්ග කරන්නවා. කරදි මැරින් ප්‍රෝට වැකිෂෝට මිරි කිවල් ද කලපවාස්ට තෝකකිල් කිවල් දිය තමයි පි දැගන තිය. කලපූල තියන කිවල් දිය ේදක මිස්්වන. එනම් ලවනතාවය සැලිනිිටිය එක ගත්තාම ජලේදීවල තියෙන ලවන ප්‍රමාණය ඉපත්තයකින් තීරණය වෙන්නේ. ජලේදියවී ඇති ලවන ප්‍රමාණය වී. ලවනතාවේ මත ජලේදරුවනය අපි කරදය මිරිදිය සහ කිවල් වුවෝට කියලා කිවුල් දිය කියලා අපි කියනවා. කවද මැරීන්මෝට ප්‍රෙස්ෝට බ්‍රැකිෂෝට කියලා අපි කියනවා. කව දෙ නම් ජලයේදවල තින ලවන ප්‍රමාණය තමයි. ලවනතාව විදිට ඳුන ජලයේ දියවෙලා තිය ලවන ප්‍රමාණය මෙන්න මේ ලවනතාවේ මතා අපි ජලයේ කරදිය මිරදිය සහ කිවල් දියවිදියට වර්ග කරන්න පුළුවන්දරුවනේ එතුට මේ ද්‍රවී ඔක්සිජන් ගැන කතා කරනකොට ඩීෝ ගෙන කතා කරනට කලින් කතාරමය ගෙන ඩිස්සෝල්ඩ ක්සිජන් ජලයේ දියවෙලා තියන ඔක්සිජන් ගැනතා කරපුවාම යම් ජල ප්‍රභවේක දියවෙලා තියෙන නැත්තන් දරන ඔක්සිජන් ප්‍රමාණය තමයි. තවසල යම් ජල ප්‍රබභවක ඩිස්සෝල්ඩල දියවෙලත්ෙන තංයා දරන ඔක්සියන් ප්‍රමාණය තමයි එකෙන් කියන්නේ ඒකක ගත්තොත් ලීටරට මිලග්‍රෑම් නැත්තං පපම් පටමලියෙන් අත අපිම එක හඳුන් අනක ලීටරේ මිග්‍රෑම්ේ ජලිය ලීටරේක මිලිග්‍රෑම් කොච්චරක්තිනවාද කියන එක ලීටරට මග්‍රෑම් ජලජ ජීවීන්ගේ සසනට අවශ්‍යඩියෝ ගංගා බෑවුම් සයිත ප්‍රදේශවල ඇති විශාල එතා ලොකු ගංගා එවගේ බෑවුම් සහිත ප්‍රදේශවල ඇති ගංගාාවල ද්‍රාවී ඔක්සිජන් වැඩි නිසල ජලයේ අඩුයි කාබනික ද්‍රව්විය විියෝජනය කිරීමට ද්‍රාවීය ඔක්සිජන් යොදාගන්න බැවින් කාබනික ද්‍රවීනැත්තං අප ද්‍රව්විය තියන ජලයේ ද්‍රවී ඔක්සින් අඩුයි. යම් ජල ප්‍රභවේක දියවෙලලාත්තයි තියෙන නැත්තම් දරන ඔක්සිජන් තමයි ද්‍රවී ක්සින් ිසෝල් ක්න් කියකිවෙේ. ඒවගේම ඒකකය ලීටරට මිලිග්‍රෑම් මොලි ජලජජීවීන්ගේ සොසනයට අත්‍ය වශ්‍යයි විශාල ගංගා බෑවුම් සයිත ප්‍රදේශවල තියෙන ගංගාවල ද්‍රාවීෝ ක්සිජන් වැඩී නිසල ජලයාඩුයි නි ජලයාඩුයි. කාබනික ද්‍රව්විය විියෝජනය කිරීමට මෙන්න මේ ද්‍රවී ඔක්සිජන් යොදා ගන්න නිසාදරුවනී කාබනික ද්‍රව්වී නැත්තං අප ද්‍රව්විය තියෙන ජලයේ ද්‍රවී සින් පය ද්‍රවී ක්සින් ප්‍රමාය අඩු ඉදරුවනි.න්්‍රශ එක බල බලන්න ල් ක්ජන් කන්සර්වශන් එක වෙනස්වනු විදිිය සාන්්‍රනය දියවල තින්න ඔක්සිජන් සාන්ද්‍රනය වෙනස් වු ආකාරය දරුවනි range of tolerance forන් fish පමියන්ල්න් 3.0රෝ වඩා අඩුයි ppම් නේද?

9.0රෝට වඩා වැඩීමේ මේ පැත්ත මෙලන් ලස්දන් 9.0 ppm් පින් එකට සපෝ් කරන විදිහ බලන් ටෙපරජ එකයි ක්සිජන් ප්‍රමාණයයි සැජුරේෂන් එකයි ටෙම්රේ සෙල්සිස්ොල ක් සචුරේශ එක බලන් ටෙම්පරේචක කොහමද වෙනස් වෙන්නේ සැචුරේෂන් එකත් ටම්පරේචක් එකත් එක්ක මිනිම් එක්පෙටල් ක්් එක්පටබල්ල ලවල් එක තියන දරුවුණනි සැචුරේෂන් සම්තෘප්ත වෙන විදිහ ටෙම්පරේච එකයි උෂ්නත්වය සෙල්සිය සංසකුලින්තියෙන් උෂ්නත්තය සහ පක්සිජන් සචුරේශණ එක වෙනස්වන විදි සැචුරේෂ එක දයි දරුවනේ අපි ඊළඟට මේ මිනු මැනුම් ක්‍රමි දරුණ ඉළඟ කොට සත් එක් අප මේ මෙතැනද අපි ඔබත් එක් කතා කරය විශේෂෙන්ම ජල රසායිනික පරාමිතයන්ටක දරුවණය කතා කරේ අපි ඊළඟට මේවායි මිනුම් ක්‍රමත් එෙක්ක සහ ඉතිරි කොටස්ටිකත්ත එක් අප ඔබත් එක් ඊළඟ කොට සෙන් සබන්ධෙන් බලා පොත්ති